රිදීගම සෆාරි ඇහුවත් ආසයිනේ සෆාරි කිව්වම ඉතින් කවුද අකමැති එහෙනම් අපි අද අලි බලමු අපි හැමදාම දකින ලංකාවේ අලි නෙමෙයි මේ පෙන්වන්න යන්නේ මෙයා අප්‍රිකානු හස්තියෙක් ලංකාවේ දැනට ඉන්න එකම අප්‍රිකානු හස්තියා මෙයා මෙයාගේ නම ජෝවා 1992 දී උපත ලැබූ ජෝවා 1995 දී ශ්‍රී ලංකාවේ දෙහිවල සත්වෝද්‍යානයට අරන් ඇවිත් තියෙනවා අප්‍රිකානු හස්තීන් උපවිශේෂ දෙකක් යටතේ වර්ග කරන්න පුළුවන් ඉන් එක් වර්ගයක් වනාන්තරවල ජීවත් වන වල් අලි ලෙස හඳුන්වන්න පුළුවන් අනෙක් උපවිශේෂය බුෂ් අලි නැත්නම් දැනට ගොඩබිම වැසෙන විශාලතම සත්වීන් යටතට ගැනෙන බුෂ් අලි ලෙස නම් කරනවා ජෝවා කියන්නේ සත්වෝද්‍යාන අතර හුවමාරු වැඩසටහනක් සඳහා බොට්ස්වානා ඉඳලා යවපු අප්‍රිකානු අලි දෙන්නෙකුගෙන් එක් අයෙක්. මෙයාගේ අනිත් සගයා වුණේ ජෝවාට වඩා උසින් අඩු නදීපා නැමැති අප්‍රිකානු හස්තියෙක්. නමුත් අවාසනාවකට නදීපා වයස අවුරුදු 6දීම මිය යනවා. අප්‍රිකානු අලින් ලංකා හස්තීන්ට වඩා වෙනස්. නැත්නම් ආසියානු හස්තීන්ට වඩා වෙනස්. ආසියාවේ හස්තීන්ගේ ගැහැණු සතාට දල යුගලයක් පිහිටන්නේ නැති වුණත් අප්‍රිකානු හස්තීන්ගේ පිරිමි සතාට සහ ගැහැණු සතාට දල යුගල පිහිටීම විශේෂත්වයක්. කෙසේ නමුත් ජෝවා යොවුන් වියට පැමිණි වහාම ඉතා ආක්‍රමණශීලී රටාවක් පෙන්නුම් කරලා තියෙනවා. ඒත් සමග ජෝවා යම් තරමකට පාලනය කරගත හැකි එකම ඇත්ගොව්වා 2016 දී විශ්‍රාම ගිහින් තියෙනවා. ඊට පස්සේ ජෝවා බලා ගැනීමට අපහසු කාලයක් ඇති වී තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. කොහොම හරි පසු කාලීනව ජෝවා රීදියගම විවෘත වනෝද්‍යානය වෙත ගෙනවිත් තියෙනවා. ඉතින් මේ වන විට රීදියගම රජ කරන විශාලතම හස්තියා වෙන්නේත් ජෝවා හස්තියම තමයි. පෙට්ටෝක් අපි අද කතා කරමු. ජෝවා ගැන. ආසියාවේ ලොකුම කැමරා මාකට් එක එක්ක ෂොප් එකට නැත්තම් වෙබ් එකට camera.lk.com අලි කලාවේ අලි කලාවේ අලි කලාවේ මේ කිවකටද ඊකනද වාහන නෙවෙයි නේද මුරි තමයි දෙවෙන් කියලා අපි මෙතමයි ජෝවා ජෝවා ගැන කතා කරද්දි මෙයා අප්‍රිකානු වලියෙක් ලංකාවේ ඉන්න එකම අප්‍රිකානු වලියා අප්‍රිකානු ඇත මෙයා ගැන පොඩි විස්තරයක් කියන්නකෝ සර් මෙයාට දැනට ඒ කියන්නේ අවුරුදු 30ක් විතර එනවා 31ක් ඔව් මෙයා පිරිමි සතෙක් සාමාන්‍යයෙන් ලංකාවේ ඉන්න අලින්ට වඩා අතුන්ට වඩා මෙයා ලොකුයිද ගොඩක් ලොකුයි ඒ වගේ වෙනස්කම් වගේක් තියෙනවා මෙයාගේ බලන්න පුළුවන් අර ලංකාලිංග වගේ නලල එහෙම දෙපැත්තට බෙදෙන්නේ නැහැ තනි ප්ලේට් එකක් තියෙන්නේ ඒ වගේම යාලගේ අර උස වෙන්නේ තොලුව ලංකාලිංග සාමාන්‍ය පිටකොන්ද තමයි ශරීරයේ උසම ස්ථානය ඒ වගේම කන් දෙක ලොකුයි මොකද අර අප්‍රිකා වගේ රටවල් රස්නේ වැඩි නිසා කන් දෙක අර නිතර මොහොලවල යාලගේ ඇඟේ අර හීට් එක අඩු කරගන්න තමයි කන් දෙක ලොකුර පිටලා දෙන්නේ ඒ වගේ ලක්ෂණ තමයි ඒ වගේම අර අප්‍රිකාවේ අලි නැහැ ගොඩක් වෙලාට ඇත් විතර එන්නේ ගැහණු සතුන්ට දල පිටිනවා මේ දලින් භාගයක් වගේ ගැහණු සතුන් පිටිනවා අප්‍රිකාවේ එකතකොට ගෑනු සතාටයි පිරිමි සතාටයි දෙගොල්ලොන්ටම දාලා තියෙනවද අප්‍රිකාවේ ලංකාවේ එහෙම නැහැ ලංකාවේ දල එන්නේ අතට විතරයි දල එනෝ නම් ඇත්ත නැත්තම් අලියෝ ඇතර පණුදත් එන්නේ පණුදල සාමාන්‍යයෙන් ගෑනු සතුන්ට අපිරිනවා පිරිමි සතුන්ට අපිරිනවා ඒවා හැලිලා කැඩිලා යනවා ඒක ශක්තිමත් නැහැ මේගොල්ලොන්ගේ පිරිමි සතා ගෑනු සතා දෙන්නටම දල පිටින එක තමයි විශේෂත්වය මේ විශේෂත්වය ඒ වගේම කනේ නේ කන ලොකුයි දැන් අපේ කට්ටේ කන මෙච්චර ලොකු නෑනේ නෑ දැන් මෙයාට අවුරුදු 31 නේ දැන් අපේ අවුරුදු 31 ක ඇතෙක් ගත්ත තින් මෙහෙම මෙරණ පොඩිද ඔව් අර මෙයාලගේ දැන් බලන්න උස වෙන්නේ ඔළුව තමයි උසම පිටකොන්දෙන් පහත් වෙලා තියෙන්නේ. දැන් අපේ ලංකාවේ පිටකොන්ද තමයි උසම. සාමාන්‍ය මේගොල්ලෝගේ මේ බිහෙවියර් එක කොහොමද නැත්තම් මේ ටෙම්පරමන්ට් එක කොහොමද මේගොල්ලෝ සරයිද අපේ කට්ටියට වඩා? සරයි ගොඩක්.
ඒකනේ ලංකාලින්ට වඩා ගොඩක් සැරයි. ආ ඒ කියන්නේ දැන් මේ ඉන්නේ මද කිපිලා. දැනට මද කිපිලා ඔය පීඩිය ටික අවසන් වෙන කාලයක එහම ඉන්නේ නැත් අපිට මෙහෙම ළඟටවත් වෙන්න බෑ මේ ලා. ආ දැන් මේ පීඩිය ටික අවසන් වෙමෙ නැන්නේ. අවසන් පීඩිය ටික. ආ එතකොට මේ මද කිපිච්ච කාලේ එතකොට මීටත් වඩා සැර ඇතිනේ. ඔව් සැර ගොඩක් වෙන මොකද එයාගේ අර ඇඟේ තියෙන හෝමෝන් එක 160 ක වැඩි වෙනවා ටෙස්ටොස්ටෙරෝන් කියලා හෝමෝන් එකක් තියෙන එක 160 ක වැඩි වෙනවා. එතකොට තමන්ට තමන් කන්ට්‍රෝල් නැහැ. එයා ඕන කෙනෙක්ට ගහනවා කැලේදි හිටිය සාමාන්‍ය අලීටුණක් ගහන සයිසෙ තියෙන. ඒතර යාර කැලේදි ගොඩක් කියලාට කියන්නේ අලි රංචු වෙදී අර මදි කිපිචාලිව අයින් කරලා දානවා රංචු වෙ. ඊටසේ කාලේ වුණාට පස්සේ ආය රංචුට එකතු වෙදී ගොඩක් කියලාට. අර මොකද මදි කිපිචාලිනේ අර රංචු නාලින්ට අනුතරක් වෙන්න පුළුවන් නිසා තමයි එයා වෙන් කරන්නේ කාලෙට.